අයිබෝන් ඔන්න ඉතින් උගකාලකට පස වීඩියෝ එක ගෙන මේක දානවා කියලා තිප්පේ සතියකට විතර කලින් එවුනාට මේකේ පොඩි පොඩි ප්‍රශ්න ටිකක් නිසා මම මේක ටිකක් පරක්කු කළා නොදා ඉන්න මම හැදුවේ දානවා කියලා ඔහෙ දැම්මා ඔබේ වීඩියෝ හොඳ නම් subscribe කරලා එකතු වෙන්න ඒ වගේම මෙන්න මේ මන් ඔයාලට පේනවා ඇති පොඩි රැලි දෙපැත්තට දාලා තියෙනවා ඒව මන් දාගත්තේ සාරි වලින් සාරි පටි තමා මේ හතරක් දාගෙන තියෙන වාඩත් සාරි පටි නැත්තම් ඩස්බින් බෑග් වලින් හරි කමන්න ටිකක් දිගට රැලි දා ගන්න අඩි 4ක් 5ක් දිගට රැලි දා ගන්න මෙන්න මේ වගේ කෙලින්ම සරුංගලේ බැලන්ස් එකේ තියා ගන්න පුළුවන් උඩදී පොඩක් අපාත් වෙන්නේ නැතුව ඉන්න ඒ රැලි 4 දාගත්තොත් එහෙමනම් ඉතින් අපි මේ වීඩියෝ එක කෙන් සරුංගලේ හදන හැටි බලමු මම මේකට උණ බටි ගොඩාක් අවශ්‍ය වෙන හින්දා මම ඒවැ ලිස්ට් එකක් මෙතන දාලා තියෙනවා හැබැයි මට එකක් අමතක වුණා මේකේ ඔළුව රවුමට හදා ගන්නවා ඒකට මම සෙන්ටිමීටර් 40ක උණ පටියක් ගන්නවා ඒක එතන දා ගන්න අමතක වෙලා මට ඒ එහෙම හදන්න ඉන්නවා නම් මේ සෙන්ටිමීටර් 40 උණ පටිය අතර රැගෙන එකතු කරගෙන ඉන්න මේ තියන්නේ මම මේකේ අත්බඹයට ගන්න උණ පටිය මේක සෙන්ටිමීටර් 123ක් දිගයි මම මේකේ හරි මැදින් බැලන්ස් වෙන්න නූලක් ගැට ගහගෙන තියෙන්නේ මේ හරියටම බැලන්ස් කරලා මේ නූල ගැට ගහගෙන තියෙන්නේ ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා සෙන්ටිමීටර් 60ක් දිගට ඉහාට මේක තමයි අපේ ඉහාට මේක තමයි අපේ අත්බඹ කැලි ටික සේරම කෝටු කැලි ටික සේරම ගැට ගහන්නේ ඒ ඉහාටෙන් සෙන්ටිමීටර් 10ක් පල්ලට උඩ ඉඳන් සෙන්ටිමීටර් 10ක් පල්ලට අරගෙන තමයි මම මේ විදිහට ගැට ගහගන්නේ ඒ විදිහට තදට අපේ සෙන්ටිමීටර් 120 23 උණ පටිය ගැට ගහ ගන්න ඕනේ හොඳට තද වෙන්න මම එන්නේ විදියට තද වෙන්න මේ ගැට ගහගෙන තියෙන්නේ මේ වීඩියෝ ගොඩාක් දිග වෙන හින්දා මම තැන් තැන් කප කප තමයි මේ වීඩියෝ එක කරන්නේ ඔන්න දැන් මම ගැට ගහගෙන තියෙන්නේ මේ විදියට ඊට පස්සේ අපි මෙන්න මේ විදියට අත්බඹේ කෙරෝල ඉඳන් අගිස්සේ කියන්නේ අපි ඉවර වෙන තැන එන්නේ එතන ඉඳන් සෙන්ටිමීටර් 15 මෙහේ මේ විදියට නූලක් ගැට ගහ ගන්නවා මේ නූලත් ටිකක් තදට ගැට ගහ ගන්න මේ නූලෙන් තමයි අපේ සේරම උණපටි ඔය වවුලාගේ අත්තට්ටේ උණපටි ගොඩක් ගැට ගන්නවා ඒ උණපටි සේරම ගැට ගහගන්නේ මේ නූලින් ද මේ නූල ඔයා තුම් පොට වගේ දාගත්තරන් සන් නූලෙන් හොඳටම ප්‍රමාණව ඒ වගේ දාගෙන ඇද ගන්න මේ ඇඳගන්නේ නූලේ දිග තමයි සෙන්ටිමීටර් 65ක් අර උඩ අත්තට්ටේ ඉඳන් මෙතනට එන නූලේ දිග සෙන්ටිමීටර් 65යි මේ විදිහට හොඳින් තදට ගැට ගහ ගන්න මේක තදටම ගැට ගහන්න ඕනේ නූලන් නිකම් බුරුලට තිබ්බොත් එහෙම ගොඩක් ප්‍රශ්න එනවා ඒ විදිහටම සෙන්ටිමීටර් 65 අනිත් පැත්තෙත් අරගෙන අර සෙන්ටිමීටර් 15 දුරත් අරගෙන සෙන්ටිමීටර් 15ක් අපි ඉඳ තියෙනවනේ අත්තට මෙහා එහා මුල් ඉඳන් මෙහාට ඒ සෙන්ටිමීටර් 15ත් ඉඳ තියාගෙන මෙන්න මේ විදිහට නූල ගැට ගහ ගන්නයි හොඳට තදට ගැට ගහන්න ඕනේ අනිවාර්යෙන් මේ නූල ඊට පස්සේ මෙන්න මේ වගේ පොඩ්ඩක් එක පැත්තක් වගේ පාත් වෙලා තියෙනවා අනිත් පැත්ත ටිකක් ඉස්සිලා ඒවා අනිවාර්යෙන් අතින් හදාගන්න මෙන්න මේ විදියට නමලා නැත්තම් ඕක ඇලින් වෙලා යන්නේ අනිවාර්යෙන් හරියටම බැලන්ස් තියෙන්න ඕනේ මේ සරුංගලේ නැත්තම් ගොඩාක් මහත හින්දා දෙපැත්තම පළලයිනේ ඒක හින්දා මේ සරුංගලේ උඩ යන්නේ ඊට පස්සේ මේ විදියට ගැටයක් දාගෙන මේක කඩාගන්න එතකොට අපේ බොක්කත් ඇවිල්ලා තියෙනවා වවුලගේ කිසි ප්‍රශ්නයක් නැහැ දැන් සරුංගලේ සම්පූර්ණයෙන් බොක්ක ඇවිල්ලා තියෙන්නේ ඊට පස්සේ මම ගන්නවා මෙන්න මේ විදිහට සෙන්ටිමීටර් 80ක් tikai මේ එකේ උණ පතුරක් ඒ විදිහට දෙකක් ගන්නවා මේවා දෙපැත්තම එක විදිහට තමයි නෙමෙන්නේ එක පැත්තක් වැඩිපුර නැමෙනවා කියලා වෙනසක් නැහැ එකම විදිහට රැහැගත්ත බටපතුරු ඒ විදිහට රැහැගන්න කොහොල්ලන් වේලිච්ච නැතුව අම්මෝ බටපතුරු ගන්නවා නම් හොඟාක් හොඳයි මේ විදිහට ගොඩක් නැමෙන හින්දා මේ බටපතුරු ඊට පස්සේ අපි මේක වී අකුරක් වගේ හැඩයට තියාගෙන මෙන්න මේ විදිහට නූලක් අරගෙන ඒක ගැට ගහ ගන්න ඕනි නූලෙන් ගැට ගහද්දිත් හොඳට තදට ගැට ගහන්න නැත්නම් ඔතනින් එහාට මෙහාට වෙලා පැනලා ගැලවිලා යන හින්දා එහෙම ගැට ගහගෙන අපි කරගන්න ඕනි අර අපි ගැට ගහගත්ත අත්තඹේ ඉඳන් සෙන්ටිමීටර් 11ක් පල්ලට අරගෙන ගැට ගහ ගන්න ඕනි හාට යට පැත්තෙන් උඩ පැත්තෙන් තියලා ගැට ගහ ගන්න එපා එහෙම ගැට ගහුවොත් අලුවනකට ප්‍රශ්න එනවා ඒතන නිකන් ගුලියක් වගේ තියෙන හින්දා යට පැත්තෙන් තමයි ගැට ගහ ගන්නේ අර අපි උඩ ගැට ගහපුව අත්බඹේ ඉඳන්
සෙන්ටිමීටර් 11ක් පල්ලෙහැන්. ඒ විදිහට තදට ගැට ගහ ගන්න. මම මේක ස්පීඩ් කරලා තියෙන මේක මම එඩිට් කරනකොට විනාඩි 20කට වඩා යනවා. ඒක හින්දා මම ගොඩාක් ස්පීඩ් කරයි මේ වීඩියෝ එක. මේ විදිහට ගැට ගහ ගන්න. ගැට ගහගද්දී මේවත් තදටම තියෙන්න ඕනේ. මොකද මේ වෑන් තමයි ඉතින් සරුංගලේ අලෙව්වහන් හොඳටම තියෙන්නේ නැත්තම් ඔය ඇකිලෙන හින්දා. මේ විදිහට අපි දැන් ගැට ගහගෙන තියෙන්නේ. දැන් අපි කරගන්න ඕනි මේක අපේ උඩත් බඹේට තියලා ගැට ගහගන්න එක. මම මේ ගැට ගහගන්නේ සෙන්ටිමීටර 12ක්. ඉහාට ඉඳන් අත් බඹේ මෙහා පැත්තට සෙන්ටිමීටර 12ක් අරගෙන තමයි මේ හැන් ගැට ගහගන්නේ මේක. දැන් ඔය මගේ අතින් කවර් වෙලා තියෙන්නේ සෙන්ටිමීටර 12ක ඉඩක් තමයි ඔය කවර් වෙලා තියෙන්නේ ඉහාට ඉඳන්. ඒ විදිහට දෙපැත්තම ගැට ගහගන්න සෙන්ටිමීටර 12ක් ඉඩ තියලා ඉහාට ඉඳන්. ඔන්න ඒ විදිහට ගැට ගහගත්ත එක තමයි මේ තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ මේකටත් සෙන්ටිමීටර 15ක් කෙරවල ඉඳන් මෙහාට අරගෙන මේකටත් නූලක් දාගන්න. හොඳට සදර දාගන්න. දාගෙන ඒක ඇද ගන්න ඕනි අර ඉස්සෙල්ලා ගැට ගහගත්ත නූලේ ගැට ගහගත්ත තැනට. මෙන්න මේ විදිහට ගැට ගහගන්න. ගැට ගහගෙන තද්දටම ගැට ගහගන්න. ඊට පස්සේ තියෙන්නේ අපිට එහා පැත්ත මේ ප්‍රමාණය අරගෙන සෙන්ටිමීටර 15 ප්‍රමාණය අරගෙන හරියට මැනගෙන ඒවා මාක් කරගෙන ඒ පැත්තත් ඒ විදිහටම ගැට ගහගන්න ඕන. දැන් මම අර පැත්තේ සෙන්ටිමීටර 15 මාක් එක ගත්තා. මෙන්න මේ විදිහට පේපර් කට් එකකින් මාක් කරගන්නවා. මාක් කරගෙන අපි අර ගැට ගහගත්තේ නූල දිගත් ගන්නවා. මම මේ අන්තිමට හදලා තමයි මම මේක වොයිස් කරන්න. ඒකින්ද මට මේ සෙන්ටිමීටර 15යි යන්නේ කියලා කියන්න බැරි හින්දා තමයි මම මේ කියන්නේ. ගානට ඔයාලට හදාගන්න පුළුවන්. මම මේ පස්සේ මේක වොයිස් කරන්නේ. දැන් මම මේ නූල ගැට ගහ ගන්නවා. නූල ගැට ගහගෙන අර සෙන්ටිමීටර 15 ප්‍රමාණයෙන් තමයි මේ ගැට ගහගන්නේ. ඊට පස්සේ අපි අර නූලේ දිග ගන්නවා. මේ නූලේ දිගත් සෙන්ටිමීටර 15ම තමයි. ඒ නූලේ දිග මාක් කරගත්තට පස්සේ ඒක සෙන්ටිමීටර 15කට ඇද ගන්නවා පල්ලෙට. දැන් මම මේ ගානට මැන ගන්න ඕනේ. ඉඳ මෙන්න මෙහෙම මැනගෙන ඔන්න ඔය විදිහට අතනින් ගැට ගහ ගන්නවා. ගැට ගහගන්නේ සෙන්ටිමීටර 15ක් දිගයි මේ නූල. දැන් හරි. දැන් මම දෙපැත්තම ගැට ගහගෙන තියෙන්නේ. දැන් ඔන්න ටිකක් විතර වල් දෙක වගේ ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ තව උණපතුරු දෙකක් ගන්න. මේ දෙක සෙන්ටිමීටර 44යි. මේ දෙකත් අර විදිහම තමයි. එක පැත්තක් නැමෙන්නේ නැතිනේ. දෙපැත්තම නැමෙනවා. ඒ විදිහට අරගෙන තියෙන්නේ. ඒ විදිහට අරගෙන මේකත් අර වී අකුර වගේම ගැට ගහ ගන්න. ලස්සන්ට තදට ගැට ගහගත්තට පස්සේ අපිට තියෙන්නේ මේක අර ගැට ගහගත්තන් ඉස්සෙල්ලා වී අකුර වගේ ගැට ගහගත්ත තැනින්ම දුරක් නෑ මේකට. එතනින්ම එතනටම ලං වෙන විදිහට ඔන්නෝම ගැට ගහ ගන්න ඕනි මේකත්. මේකත් අදට ගැට ගහ ගන්න. ගැට ගහ ගන්න ගමන් අරකත් තද වෙන්න ටිකක් තද වෙන්නේ. ඒකත් එහෙම බැඳගත්තට කමන්නේ. දෙකම හොඳට තද වෙන්න ගැට ගහ ගන්න. එහෙම ගැට ගහගත්තට පස්සේ අපිට ඉතින් සරුංගලේ මේ යටා පිස්සල්ලාම ගැට ගහගත්තේ නූලට මේව සම්බන්ධ කර ගන්න ඕනි. ඒකට කරන්නේ අපි වෙනම නූල් කෑල්ලක් අරගෙන තමයි ඒක ගැට ගහගන්නේ. දැන් මම මේක ගැට ගහන ගමන් තියෙන්නේ තදට ගැට ගහ ගන්න. මම මේක පොඩ්ඩක් කැපුවේ නැත්තේ වට මුල ටික කපලා දාපු හින්දා තේරෙන්නේ නැති වුණොත් මේ ටික බලාගෙන ගැට ගහන විදිහ බලාගත්තා කියලා. ඔයා ඉතින් මේක ගැට ගහ ගන්න විදිහ අනුව තමයි හොඳට තද වෙන්නේ. දැන් මම මේ මෙහෙම කිව්වට වට හරියට කරගත්තේ නැත්නම් මේක උඩ යන්නේ. ඔයා ඒකින්ද හරියටම මේව හදා ගන්න. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මේ විදිහට නූලකින් මේක දෙපොට වගේ දාලා ගන්න. ඊට පස්සේ අර අපේ නූලට තියලා ගැට ගහ ගන්න. දැන් මම මේ ගැට ගහගන්නේ අපේ උඩ අත්බමේ ඉඳන් සෙන්ටිමීටර 27ක් මෙහාට අරගෙන මේ නූලේ දිග සෙන්ටිමීටර 27යි. ඒ විදිහට අනිත් පැත්තත් ඒ සෙන්ටිමීටර 27 ප්‍රමාණය අරගෙන එහා පැත්තට කෝටු ගැල්ලකින් හරි කමන්නේ සෙන්ටිමීටර 27 ප්‍රමාණය ගන්න. මම මේ පැත්තෙන් ගත්තට කවන්නේ අර පැත්තෙන් ඉඳන් එද්දි අපේ උඩ ඉස්සෙල්ලාම ගැට ගහගත්ත අත්බම ඉඳන් ගත්තී සෙන්ටිමීටර 27ක් තමයි මේකේ දුර තියෙන්නේ. ඒ විදිහට ගැට ගහ ගන්න. මේ විදිහට
මේක එහා මෙහා යන්න ඇති වෙන්නේ ගැට ගහ ගන්න නැත්නම් එහෙම ඕකේ දුර වෙනස් වෙනවා. ඔයා අනිවාර්යෙන් මියවට හදා ගන්න ගමන් උනක් කමන්නේ බයින්ඩර් ගම් හරි සුපර් ග්ලූ හරි දා ගන්න. එතකොට එහා මෙහා යන්නේ දැන් මම මේ මයින් ලබනවා හරියටම තියේදී කියලා. හරියටම තියෙනවා නම් වාට තියෙන්නේ ඊට පස්සේ කරන ටික කරගන්න. ඔන්න දැන් මගේ ඒ ටික හදාගෙන ඉවරයි සම්පූර්ණයෙන්ම. දැන් ඊට පස්සේ මම ගන්නවා අපේ ඉතිරි වුණ පටි දෙක. මේ දෙක ගැට ගැහුවට පස්සේ බබුලගේ අත්තටු සම්පූර්ණයෙන්ම හදාගෙන ඉවරයි. මේ දෙකත් අර විදිහටම තමයි දෙපැත්තම එක සමාන විදිහට නැමෙනවා. මේ දෙකත් අරගෙන අපිට ගැට ගහ ගන්න තියෙන්නේ. මම ගැට ගහ ගන්න ඉස්සෙල්ලා කරන්නේ මේකේ සෙන්ටිමීටර් 25ක් උඩින් මෙන්න මේ විදිහට කට් මාක් එකක් දා ගන්න ඕනේ පේපර් කට්ටරකින්. කට් මාක් එක කිව්වට හොඳට තැලෙන්නම දා ගන්න පතුරක් වගේ යන්න. ඊට පස්සේ මෙන්න මේක වී අකුරු වගේ මේ බඩපතුරු දෙක මේ බඩපතුරු දිගේ දිග තමයි සෙන්ටිමීටර් 30ක් මේ බඩපතුරු දෙක වී අකුරු වගේ හදා ගන්න ඕනේ. එක බඩපතුරක් සෙන්ටිමීටර් 30යි වෙන්නේ. මේ වගේ සෙන්ටිමීටර් 30 බඩපතුරු දෙකක් තමයි මම මේ වී අකුරු හැඩයට ගැට ගහගන්නේ. මේ විදිහට ගැට ගහගන්න මේකත් හොඳ තදට ගැට ගහගෙන අපි කරන්න ඕනේ. අපි සෙන්ටිමීටර් 25ට දාපු කට් මාක් එක ගාවේ ගැට ගහගන්න ඕනේ. මේක ගැට ගහගන්නේ ඉහට යට පැත්තෙන්. එකක්වත් අපි ගැට ගහගන්නේ නැව උඩ පැත්තෙන් ගැට ගහගන්නේ. සේරම ගැට ගහගන්න ඕනේ යට පැත්තෙන් විතරයි. ඒ විදිහට තදට මේකත් ගැට ගහගන්න. ගැට ගහගෙන අපිට ඉතින් අර නූලට ආයිත් මේකත් ගැට ගහගන්න ඕනේ. මේක ගැට ගහගන්නේ සෙන්ටිමීටර් 5ක් මෙහාට තියලා. දැන් අපි කෙලින්ම තියෙන ඉහට තියෙන්නේ. ඒ ඉහට ඉඳන් සෙන්ටිමීටර් 5ක් තමයි මේ නූලේ ඉඩ තියෙන්නේ. දැන් අපි අර ටිකට 65කට අදගත්ත නූලනේ මේ කැඩි කැඩි වලට වෙන් කරගත්තේ. මෙතන දැන් මම ඉඩ තියාගෙන තියෙන්නේ ඉහට ඉඳන් මෙහාට. ඉහට ඉඳන් ওই මං ගැට ගන්න පතුරු ගාවට සෙන්ටිමීටර් 5ක ඉඩක් තමයි තියෙන්නේ. එන්නේ විදියට තියාගන්න මේ මේක වාට පේනව ඇතිනේ මං ගැට ගහද්දි එහාට මෙහාට යනවා. ඒ විදිහට යන්න ඇති වෙන්න වා ගම් එකක් දාගන්න. දැන් මම මේකේ ගම් එකක් දාගන්නේ. මම පස්සේ තමයි ගම් එක දාගන්නේ. ඒක හින්දා ඔයා අලෝන ගමන් උනක් කරන්නේ ගම් එක දාගෙන ගැට ගහ ගන්න. එතකොට ගොඩාක් ලේසි. ඊට පස්සේ අපි එහා පැත්තට සෙන්ටිමීටර් 5 මින්මම අරගෙන එහාට ඉඳන් එහා පැත්තට සෙන්ටිමීටර් 5ක් අරගෙන මෙන්න මේ විදිහට ඒක මැන ගන්න. ඊට පස්සේ ඒකත් ගැට ගහ ගන්න ඕනේ මෙන්න මේ විදිහට. ඊට පස්සේ දැන් අපි මෙන් ගැට ගහගත්ත කියන්නේ වවුල අත්තට ටික සේරම ප්‍රමාණ හරියට හදාගෙන ඉවරයි. හැබැයි ඉතින් වාට මේ සරුංගේ නම් ආසාවක් තියෙනව නම් ඕනකමක් තියෙනව නම් විතරයි හදන්න පුළුවන්. මොකද මේ උණ පටි ටික රහිනවා කියන්නේ පට්ටම ගේමක් දෙන්න ඕනි. ඒක හින්දා ඊට පස්සේ දැන් අපි වවුල හදාගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේකේ ඔළුවයි කන් දෙකයි තව අත්තටු වල පොඩි වැඩක් තියෙනවා එකයි කරගන්න. දැන් මම මේ කරන්නේ වවුලගේ ඔළුව හදාගන්න. මම මේකේ අර ලිස්ට් එක දාද්දි මේකේ සයිස් එක දාලා තිබ්බේ නැහැ. මේකේ සයිස් එක තමයි සෙන්ටිමීටර් 40ක්. ඒ සෙන්ටිමීටර් 40 මේක සුපිරියටම නැමෙන්න ඕනේ. මේක ගොඩක් කීනේට රැකගන්න කවුමට නැමෙන හින්දා ඒක ගැට ගහගන්න ඉස්සෙල්ලා මෙන්න මේ විදියට පැතලියට කඩ් මාක් එකක් දාගන්න ඕනේ අපේ ඉහටින්. ඊට පස්සේ මම කරලා තියෙන්නේ අර සෙන්ටිමීටර් 40 එක 20 ගාන දිකට බෙදාගෙන මෙන්න මේ විදියට නූලක් ගැට ගහගෙන ඒක ගැට ගහ ගන්නවා. අර කඩ් මාක් එක දාගත්ත අපේ ඉහටේ ඔළුව අගිස්සෙන් ඉවර වෙන තැනින්. එහෙම ගැට ගහගත්තට පස්සේ අපිට තියෙන්නේ මේක ගැට ගහ ගන්න. අර අපි සෙන්ටිමීටර් 12කින් ගැට ගහගත්තේ නියම් අපේ අත්තට මෙහෙන් එන්නේ තැනින් කියලා ගැට ගහ ගන්න. මම මේ ගැට ගන්න ටික ගේන්නේ මම ගැට කැහුවට පස්සේ එන විදිහ තමයි ඔයාලට පෙන්වන්නේ. ඒ විදිහට තියලා ගැට ගහ ගන්න. එතකොට ඒක හරිනේ. නැත්තම් මේ වීඩියෝ එක ප්‍රය එක ප්‍රය භාගයක් විතර වෙන හින්දා ඔන්න ඔහොම තියලා ලස්සන්ට ගැට ගහ ගන්න. ඕක තදටම ගැට ගහ ගන්න. ඕක හරියට තියෙන්නත් ඕනේ. හරියටම බැලන්ස් තියෙන්න ඕනේ ඔය ඕන පතුරේ. නැත්තම් ඕක උඩම තියෙන හින්දා ඕක පැත්තකට වගේයි. ඒක හින්දා මෙන්න මේ විදියට
ගැටගහගෙන තියෙන්නේ දැම්මම දැම්ම ඊට පස්සේ අරගන්නවා මේ කන් දෙක අවුලගේ කන් දෙක හදාගන්න සෙන්ටිමීටර් 23ක උණපටි දෙකක් ඒ දෙක ගැටගහගන්නේ මෙන්න මේ විදිහට තියාගන්නවා මේ විදිහට තියාගෙන ගැටගහගන්නවා මම මේ ගැටගහගන්නේ ඉහාට ඉඳන් ඉහාට කෙලින් තියෙන ලීයේ ඉඳන් සෙන්ටිමීටර් 6ක් මෙහැයි දැන් මම කෙලින් තියෙන ලීයේ ඉඳන් සෙන්ටිමීටර් 6ක් මෙහාට අරගෙන තමා මේ උණපටි ගැටගහගන්නේ මේ විදිහට දෙපැත්තම සෙන්ටිමීටර් 6 ගානේ තමා ගැටගහගන්නේ මේකෙත් මම එක පැත්තක් ගැටගහන හැටි පෙන්නනවා අනිත් පැත්ත ඔයාලා මේ විදිහටම ගැටගහ ගන්න ඕනේ ඕකත් හදට ගැටගහ ගන්න ඕනේ නැත්නම් ඕක අපි වවුල කන හදන්නේ නූලක් ඇද්දට නූලා දෙද්දි ඕක ගැලවිලා යනවා මේකත් හොඳට හදට ගැටගහගෙන ගම් ටිකක් දාගන්න ඊට පස්සේ අපි මෙන්න මේ නූල ගැටගහ ගන්න ඉහාට ඉඳන් සෙන්ටිමීටර් 8ක් මෙහාට අරගෙන ඉහාට ඉඳන් සෙන්ටිමීටර් 8ක් තමයි මෙහාට ගන්න අපි මේ රවුමේ දැන් නිකන් කාලක් වගේ තියෙන රවුම් කාලක් වගේ ඒ පැත්තෙන් ඉඳන් නෙවෙයි මේ ඉහාට පැත්තෙන් නම් සෙන්ටිමීටර් 8ක් මෙහා යට පැත්ත ගන්න සෙන්ටිමීටර් 6යි උඩ පැත්ත සෙන්ටිමීටර් 8යි ඒ විදිහට මෙන්න මේකත් ඒ විදිහටම ගැටගහ ගන්න ඕනේ මේ ප්‍රමාණ අරගෙන දැන් ඔන්න මම ඒ විදිහට ලස්සනට ගැටගහ ගත්තා ඊට පස්සේ මම කරන්නේ නූලක් ගන්නවා නූලක් අරගෙන අපි ඒක ගැටගහ ගත්තා එන්න පතුරෙන් ගැට ගහගෙන මෙන්න මේ විදිහට ඇද ගන්නවා මේ නූල ඇද ගන්න සෙන්ටිමීටර් 22ක් දිගට ඒක ගැට ගහගන්නේ අපි අර රවුම ගැට ගහගත්තේ දැන් තමයි රවුම භාගයක් විදිහට ගැට ගහගත්තේ එතනට තමයි මම ගැට ගහගන්නේ මේ නූල දිග සෙන්ටිමීටර් 22යි ඊට පස්සේ අනිත් පැත්තටත් ඒ නූලේම දිග අරගෙන සෙන්ටිමීටර් 22ම අරගෙන මෙන්න මේ විදිහට අපි ගැට ගහ ගන්න ඕනේ අතනින්ම සෙන්ටිමීටර් 22යි මේ නූලේ දෙක. ඒ විදිහට ගැට ගැහුවා. ඔන්න වවුල කම් දෙකක් අපි හදාගෙන ඉවරයි. දැන් වවුල වැඩ කොටා දුරට ඉවරයි. දැන් තියෙන්නේ අන්තිම උණපතු දෙක ගැට ගහ ගන්න. ඔයාලා try කරලා බලන්න අලුත්ම වෙනසක්. මේක හරියට හදාගත්ත උඩ යනවා මම ඉරටෝලින් මේක හදන්න පුළුවන්ද කියලා බලන්න මම ඉරටෝලින් හදලා නැති හින්දා ඉරටෝලින් හදන්න පුළුවන් නම් මම මේ වීඩියෝ එකත් කියන්නම්. ඔන්න දැන් මම අන්තිම ටික හදන්න යන්නේ. ඔන්න මේ දෙකේ දෙක තමයි සෙන්ටිමීටර් 27ක්. මේ දෙක සෙන්ටිමීටර් 27 දෙකට බෙදාගෙන හරියටම දෙකට බෙදා ගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ත්‍රිකෝණයට වගේ කඩා ගන්න. දෙකට කැඩිලා යන්නේ නැති වෙන්න කඩා ගන්න ඕනේ මේ විදිහට. ඊට පස්සේ කඩාගෙන අපි මේක ගැට ගහ ගන්න ඕනේ. ඔයාට කැමති දුරකින් ගැට ගහ ගන්න මේකට මම දුරක් කියන්නේ නැහැ ඔයාලට හරි මැදින් වගේ ගැට ගහ ගන්න ඕන හොඳයි මේකේ ඒ විදිහට ගැට ගහ ගන්න මේකට දුරක් නැහැ ඊට පස්සේ මේක ටිකක් තදටම ගැට ගහ ගන්න නැත්නම් ඔක යහට මෙහාට ගිහිල්ලා ඇඹරිලා ඔය ගැට ගහපු කෑල්ලෙම වැඩන්නේ තියෙනවා ඊට පස්සේ මේකට නම් සුපර් ග්ලූ දා ගන්න ඕන හරියටම ගොඩක් හොඳයි මේක නිකන් උඩක උණපතුර ගැට ගන්න හින්දා මේක යහට මෙහාට යනවා මෙන්න මේ විදිහට ත්‍රිකෝණයක් වගේ මේක තියලා ගැට ගහ ගන්න මේක නැති වුණත් කමක් නැහැ ඔයාට මේ ගැට ගහ ගන්න අමාරුයි වගේ නම් ඔක නැතුව හදා ගන්න ඒ විදිහටම අපි දෙපැත්තම ගැට ගහ ගන්න ඕනි ඔය විදිහට උණපතුර හරි යාළුවනේ දැන් ඔන්න මම මේ සරුංගලිය සේරම ගැට ගහ ගත්තා දැන් ඔය මං අලුවලා උඩයවල තියෙන එකයි ඔය පොඩ්ඩක් කුරුල් වෙලා හැම තියෙන අර කං කෑලි අත්තටේ අර ගැට ගහ ත්‍රිකෝණ කෑලි අපි සේරුව දාගන්න කරන්නේ මෙන්න මේ විදිහට අපේ කන ගාවි නූලක් ගැට ගහ ගන්නවා තුම්පට විතර දාලා ඊට පස්සේ එහා පැත්තේ කන ගාවිනුත් මේ විදිහටම නූලක් අරගෙන මේක ගැට ගහ ගන්නවා මෙන්න මේ විදිහට මේ විදිහ හරි ගිනතොත් අපි ටිකක් පාත් කරලා සේරුව දාගෙන බලන්න ඕනි ඒ විදිහට නම් කියන්නම් ඒ විදිහට දාලා පින්නන්නේ ඒ විදිහට දාගන්න ඊට පස්සේ අපි දෙකම ගාන්ට එක සමාන විදිහට තියාගෙන නූල් දෙක මෙන්න මේ විදිහට යටපැත්තෙන් ගැට ගහ ගන්න ඕනි මේක මේ විදිහට ගැට ගහ ගන්න මේ සේරුව තමයි මේ සරුංගල කොච්චර හොඳට හැදුවත් වා සේරුව හරියට බැලන්ස් කරගත්තේ නැතුත් සරුංගලේ උඩ යව ගන්න බෑ එකෙන සරුංගලේ වැදගත්ම දෙනවා සීරුව සරුංගලේ හදනවට වැදගත් සීරුව තමයි. මෙන්න ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි ගානක්
හරියට බලාගෙන බැලන්ස් එක ගන්නට තියනවාද කියලා බලාගෙන ගැටයක් දා ගන්න ඕනේ. ඊට පස්සේ බලන්න ඕනේ මෙන්න මේ විදිහට හැම තුන් පැත්තටම මෙවන් තියන තියපු තුන් පැත්තටම හරියටම තියනවාද කියලා නූල මේ අපේ සේරුවේ කැටි. ඊට පස්සේ වාගේ සේරුව හරි එහෙම තියනවා නම් දැන් අපි බලමු එහෙම කළා උඩ ගියේ නැතොත් මොනවද කරගන්නේ කියලා. දැන් ඔන්න මම ආයෙත් වාටක් කරලා පෙන්නනවා මේ විදිහට නූල තියෙන්න ඕනේ. ඊට පස්සේ අන්න ඔය ගැට ගහපු ඔය තියෙන්නේ එන්න එතනටත් අර පිස්සල ගැට ගහපු වගේ කන් දෙකකින් ගැට ගහපු නූල් දෙක ගැට ගහගෙන සෙරුව දාගන්න. එතකොටත් අර විදිහට උඩ ගියේ නැතොත් යවා ගන්න පුළුවන්. මම මේක අලෝන හැටි ගියන්නේ නැහැ. මම මේක අලෝව ගත්තේ ඩස්ට්බින් බෑග් වලින්. අලවන ගැටි ගේන්න බැරි හේතුව තමයි මගේ ෆෝන් එකේ කැමරාවේ ක්වලිටිය අධිකම ගේ ඇතුළේ අලවන්න ඕනේ. ගේ ඇතුළේ අලවද්දි මේක නොයිස් එකක් එනවා. ඒක හින්දා ලස්සන්ට වලට වීඩියෝ එක දෙන්න බැරි හින්දා මම අලවන ඒවා ගේන්නේ නැත්තේ. කවදා හරි හොඳ කැමරාවක් ගත්ත දවසට මම අනිවාර්යෙන් ඔයාලට අලවන හැටි ගේන්න අපිත් එක්ක. ඉතින් මේ අඩු ක්වලිටියෙන් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙච්ච අයට ගොඩාක් ස්තුතියි. මම මේ ඩස්ට්බින් බෑග් එකකින් අලෝගන තියෙන වට හඳුන් කූරෙන්නේ නැත්තම් මම මේ කළු සෙලෝ ටේප් එක අරගෙන අපේ ගැට ගහගත්ත උණ පතුරු වලට සහ නූල් වලට සෙලෝ ටේප් එහාගෙන තමා තියෙන්නේ. ඒ විදිහට අලෝගෙන මේ අපි අත්තටු වවුලේ අර අත්තට්ටිය හැඩේන්න නිකන් ඒ අලෝගත්ත තැන් වලින් කපාගෙන තියෙන්නේ. මම මේ විදිහට කපාගත්ත කියන්නේ අර ලස්සනට කපාගන්න පුළුවන්. මොකද මට කිසිම කලා හැකියාවක් නැති නිසා ඒ විදිහට අලෝගන අපේ. ඊට පස්සේ අර මං කිව්වා සාරි දාගෙන තියනවා කියලා මුලින්ම ඒ සාරි දාගන්නේ අපේ උඩම තියෙන උණපතුරෙන් නෙවෙයි අර සෙන්ටිමීටර 123ට ගත්තේ. එන්නේ උණපතුරෙන් තමයි මං සාරි ෆොටෝවල් දෙකක් පටි විදිහට අදාගෙන ගැට ගහලා තියෙන්නේ. ඒ විදිහට ගැට ගහ ගන්න ඔයාලත් ඒ විදිහටම. මම මේකේ මිනුම් වල කොල කෑල්ලක ඇඳගත් එකක් දාන්නම් ඔයාලට ඒක පැහැදිලි වේද දන්නේ. පැහැදිලි වුණොත් ඒකිනු බලාගෙන හදන්න. මං ආයෙත් කියනවා සෙලෝ ටේප් තමයි මම මේ හැම තැනටම ගහගෙන තියෙන්නේ. සෙලෝ ටේප් වලින් අලවන එක ලේසියි මට හඳුන් කුරුවට වඩා. ඒක හින්දා අපි එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. සුබ දවසක්. හරි අලවනේ මම මේ දාලා තියෙන්නේ මම ගත්ත මිනුම් වල හැම එකම වගේ මිනුම් වල අංක ටික දාලා තියෙනවා. වඩ මේක පැහැදිලි නැත්තම් මට වීඩියෝ එක එඩිට් කරද්දී නම් තේරුණේ මේක පැහැදිලි නෑ වගේ. එහෙමනම් මම මගේ Facebook ප්‍රොෆයිල් එකේ දාලා ඒක ඔයාලට ලින්ක් කරලා තියන ඩිස්ක්‍රිප්ෂන් එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ ඒකෙන් බලන්න. ඒකට ගිහිල්ලා ඔයාලට මේක මිනුම් ටික හරියටම පැහැදිලි ෆොටෝ එකක් බලා ගන්න පුළුවන් වෙයි. එහෙනම් ඉතින් අදට වීඩියෝ එකෙන් සමු ගන්නවා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි ආයිත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.